ආයුබෝවන් කියලා පිළිගන්නවා OD creation සරන්ගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් විශේෂ දෙයක් මේ දවස්වල ගොඩක් දෙනා කතා වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි මේ දවස්වල කාඩ් වලින් පිට රටට payments කරන්න දෙන්නේ නැද්ද කියලා. ඉතින් එහෙම පොඩි issue එකක් තියෙනවා, ගැටලුවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව මූලික වශයෙන්ම රජය සඳහන් කරලා තියෙන විදිහට ලංකාවේ මුදල් ඒ කියන්නේ රුපියල් කියන එක ගොඩක් අවප්‍රමාණය වෙලා තියෙනවා මේ දවස්වල. ඒ හින්දා මේ ලංකාවේ මුදල් පිට රටට ගලාගෙන යන එක නවත්තන අරමුණෙන් තමයි ඒගොල්ලෝ එක කරලා තියෙන්නේ. හැබැයි මේක ගැන අපි හොයලා බලන්න ඕනේ කොයිතරම් දුරකට මෙයාලා මේ දේ කරලා තියෙනවද, අපිට කිසිම පේමන්ට් එකක් කරන්න බැයිද, එහෙනම් පේමන්ට් කරන්න පුළුවන්ද, ඒකට ලිමිට් තියෙනවද, මොනවද මේකට කරන්න පුළුවන් සොලියුෂන්ස්, මොනවද අපිට කරන්න පුළුවන් දේවල් කියලා. ඒ හැමදේම අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වැඩි කතාවක් නැතුව යමු අපි එහෙනම් අපේ වීඩියෝ එකට. හරි, එහෙනම් අපි අපේ ප්‍රධානම මාතෘකාවට ආපහුවෙමු. කාඩ් වලින් අපිට පේමන්ට්ස් කරන්න බැරිද? බැරි කමක් නැහැ, අපිට තාමත් කාඩ්ස් වලින් පේමන්ට් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට ලිමිට් කරලා තියෙනවා මේ කාඩ් වලින් පේමන්ට් කරන එක. සමහර වෙලාවට ඔයාලම අත්විඳලා ඇති, ඔයාලට මැද්දකින් ඇති කාඩ් එකෙන් සමහර පේමන්ට් කරන්න යනකොට ඔය කාඩ් එක එක්ක ලිමිට් වෙනවා කියලා මැසේජ් එනවා. එහෙම නැත්නම් ඔය කාඩ් එක ඒ වෙලාවෙම බැංක් එකෙන් බ්ලොක් කරලා දානවා. හරි, අපි එහෙනම් දැනගන්න ඕනේ බ්ලොක් වෙන්නෙත් නැතුව, අපි කාඩ් එක ලිමිට් කරගන්නෙත් නැතුව මොන වගේ නීති රීති මාලාවක් යටතේද අපි මේ පේමන්ට්ස් කරන්න ඕනි කියලා. ඉතින් මේක මූලිකම වශයෙන් බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඒක තමයි ප්‍රධානම දේ. ඔයාගේ කාඩ් එක අයිති බැංකුව අනුව මේ පේමන්ට් කරන්න ඕනේ විදියවල් වෙනස් වෙනවා. ඉතින් මම අද බැංකු හතරක් ගැන කතා කරනවා. කමර්ෂල් බැංක් එක, එතකොට HNB බැංකුව, BOC බැංක් එක, ඒ වගේම සම්පත් බැංකුව ගැන. ඉතින් මේ හතර ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ඉතින් එතනින් එහාටත් ඔයාලට තවත් තොරතුරු අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් ඔයාගේ කාඩ් එකට අදාළ බැංකුවේ කෝල් සෙන්ටර් එකට කෝල් එකක් දීලා ඒ විස්තර දැනගන්න. ඉතින් මම කියන විස්තර වලට අමතරව මේ බැංකුව ගැන තවත් විස්තර දැනගන්න ඕන නම් ඔයාලට ඒ විදිහටම කෝල් සෙන්ටර් එකට කතා කරලා දැනගන්න පුළුවන්. ඉතින් අපි ඒ එකින් එක බැංකුවේ මේ තියෙන තත්ත්වය ගැන කතා කරගෙන යමු. හරි, මුලින්ම මම කතා කරන්න හදන්නේ කමර්ෂල් බැංක් එක ගැන. ඉතින් මේ කමර්ෂල් බැංක් එකේ මොකද්ද මේ කාඩ් පේමන්ට් වල තියෙන තත්ත්වය කියලා තමයි මම කතා කරන්න හදන්නේ. ඉතින් කමර්ෂල් බැංක් එකේ දීලා තියෙනවා මාසෙකට ඩොලර් 200ක ප්‍රමාණයක පේමන්ට් ඔයාලට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකේ විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. ඉතින් ඩොලර් 200ක් කියන්නේ රුපියල් 50000ක් වගේ මුදලක්. ඒක දීලා තියෙන්නේ මාසෙකට. ඒක හොඳටම මතක තියාගන්න, දවසකට නෙමෙයි, සතියකට නෙමෙයි, ඒක මාසෙටම. ඉතින් මේ රුපියල් 50000 එහෙම නැත්නම් ඩොලර් 2000ක මුදල ඉක්මවා යන්න ඔයා පේමන්ට්ස් කරොත් ඔයාගේ කමර්ෂල් බැංක් කාඩ් එකකින්, ඔයාගේ කාඩ් එක කමර්ෂල් බැංක් එකකින් බ්ලොක් කරලා දානවා. ඉතින් එයාලගේ ලිමිට් වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ, කෙලින්ම ඔයාගේ කාඩ් එක බ්ලොක් කරලා දානවා. එහෙම වුණොත් ඔයාට බැංක් එකේ මැනේජර් කෙනෙක් හම්බෙලා හරි ඒ වගේ මොකක් හරි ක්‍රමයකින් තමයි ඔයාගේ කාඩ් එක ආපහු වැඩ කරන තත්ත්වයට පත් කරගන්න සිද්ධ වෙන්නේ. හරි, ඉතින් මම ඊළඟට තෝරගත්තේ මෙන්න මේ HNB බැංකුව ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් HNB බැංකුව ගැන කතා කරනකොට HNB එකේ දවසකට එයාලා ලක්ෂ 3ක මුදලක් ඔයාට පේමන්ට් කරන්න දෙනවා. ඒ වගේම ලක්ෂ 3 ඉක්මවා ගියොත් ඔයාගේ කාඩ් එක බ්ලොක් වීමක්වත් එහෙම කිසිම දෙයකට භාජනය වෙන්නේ නැහැ. ඉතින් දැනට මේක ඉස්සරහටත් මෙහෙමමයි කියලා කියන්න බෑ. දැනට HNB බැංකුවෙන් ඒ විදිහට ඔයාගේ පේමන්ට් මොකුත්ම කරන්න දෙන්නේ නැතුව බ්ලොක් කරලා දාන හරි ලිමිට් කරලා දාන හරි තත්ත්වයකටපත් කරන්නේ නැහැ. මම ගත්ත බැංකු හතරෙන් ඒ විදිහට බ්ලොක් එකක් නැතුව ලක්ෂ 3ක වගේ මුදලක් දවසකට තාමත් පේමන්ට් සිද්ධ කරන්න පුළුවන් එකම බැංක එක තමයි HNB බැංක එක. ඉතින් අපි ඊළඟ බැංක එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ බැංකුවේ තත්ත්වය කියලා. හරි, ඉතින් ඊළඟට මම කතා කරන්නේ BOC බැංක එක ගැන. ඉතින් BOC එකේදී විශේෂයෙන්ම කියන්න තියෙන්නේ BOC කියන්නේ රජයේ බැංකුවක්. මම කලින් කතා කරපු බැංකු දෙකම පෞද්ගලික අංශය. ඒ වගේ මම ඉස්සරහට කතා කරන්නේ නැහැ සම්පත් බැංකුවත් පෞද්ගලික අංශයේ බැංකුවක්. ඉතින් රජයේ බැංකුවක් විදිහට ඒ විදිහට පේමන්ට් කරන්න සාමාන්‍යයෙන් අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ රජයේ බැංකු. මම රෙකමන්ඩ් කරන බැංකු තුන විදිහට සාමාන්‍යයෙන් තියෙන කමර්ෂල් බැංක එක, HNB බැංක එක, එහෙමත් නැත්නම් සම්පත් බැංකු. ඉතින් මම මෙතන BOC එක ගැන කතා කරන්නේ එයාලා මාස්ටර් කාඩ් එකක් හඳුන්වලා දීලා තියෙනවා අලුතෙන්ම මේ පේමන්ට් කරන්න අපිට. ඉතින් ඒගොල්ලෝ දවසකට රුපියල්
දහදාහක වගේ ලිමිට් එකක් තියාගෙන තමයි මේ දේ දැනට කරන්න දෙන්නේ. හැබැයි එයාලගේ එක පන්නලා ගියා කියලා කාඩ් එක බ්ලොක් වෙන ලිමිට් වෙන කතන්දර මුකුත්ම කියලා නැහැ. හැබැයි එයාලගේ බොහොම පොඩි ගාණක් වෙන, ඒ කියන්නේ එයාලා පටන් ගත්ත විතරයි ඒකයි රුපියල් 10000ක වගේ මුදලක් වෙනකන් ඔයාලට පේමන්ට් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. හරි, ඉතින් අන්තිමට මම තෝරගන්නවා මෙන්න මේ සම්පත් බැංකුව. ඉතින් සම්පත් බැංකුව තමයි ගොඩක් අය මේ ඔන්ලයින් පේමන්ට් කරන්න, සල්ලි ගෙන්න ගන්න, සම්පත් විශ්ව වගේ account හදාගෙන ඒ වගේ දේවල් ගොඩක් සිද්ධ කරගන්න වැදගත්ම බැංකුව තමයි මේ සම්පත් බැංකුව කියලා කියන්නේ. ඉතින් මේගොල්ලොත් මාසිකට ඩොලර් 200ක මුදලකට යටත් කරනවා. මෙතනින් එහාට මේ දවස් දෙක තුනක ඉඳන් තමයි මේ තත්ත්වේ තියෙන්නේ. ඉතින් මේ රුපියල අව ප්‍රමාණය වෙන එකත් එක්ක මහ බැංකුවෙන් ගත්ත තීරණයක්. ඉතින් ඩොලර් 200ක විතර මුදල් ප්‍රමාණයක් යනකම් මේගොල්ලොත් මේ වැඩේ කරගෙන යන්න දෙනවා. ඒ කියන්නේ රුපියල් 50000ක විතර මුදලකට. හැබැයි අපි දැන් කතා කරා බැංකු හතරක් ගැන. ඉතින් මේ බැංකු හතරෙන් HNB එකේ විතරක් තාම එහෙම මොකුත් ලිමිට් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කතා කරා. හැබැයි ඔයාලට පුළුවන් බිස්නස් account එකක් හැදුවොත්, බැංක එකේ බිස්නස් account එකක් හදාගත්තොත් මේ ලිමිට් කිසිම දෙයක් නැතුව ඔයාලගේ පේමන්ට් ඔක්කොම කරගන්න. හැබැයි බිස්නස් account එකක් හදන්න ඔයාට ලියාපදිංචි වුණ ව්‍යාපාරයක් තියෙන්න ඕනේ. ඉතින් අපි කතා කරමු ඊළඟට ඇයි මෙහෙම ලිමිට් කරන්න හේතුව, ඒ වගේම කොහොමද මේ ලිමිට් වලින් අයින් වෙන්න අපිට තව තියෙන සොලියුෂන්ස් කියලා. හරි, ඉතින් මේ වගේ ලිමිට් එකක් දාන්න ප්‍රධානම කාරණාව තමයි මම කලින් කිව්වා වගේ ලංකාවේ රුපියල් පිටරට යන එක නතර කරගන්න. ඉතින් මේකෙදි ඔයාලට ඔයා ඩ්‍රොප් ෂිපින් වගේ දෙයක් කරන කෙනෙක් නම් ඔයාලට තේරෙන හැටි සාමාන්‍ය මාසයකට ලක්ෂ දෙකක සමාන ඩොලර් 200ක වගේ මුදලක් කියන්නේ ඉතම පොඩි මුදලක්. ඔයා මම කියන්නේ මාසයක් පුරාටම වැඩ කරගෙන යනකොට, ඉතින් කමර්ෂියල් බැංක එකෙන් නම් ඔයා මෙච්චර කල් ඒ වැඩි කරගෙන ගියේ, ඔයාට මම කියන්නේ ඉක්මනටම HNB බැංක එකට මාරු වෙන්න. හැබැයි මට කන්ෆර්ම් කරලම කියන්න බෑ HNB බැංක එකත් ඉස්සරහදී ඒ විදියටම බ්ලොක් එකකට හරි ලිමිට් එකකට හරි යන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. මොකද මහ බැංකුවෙන් මේ වැඩේ කරලා තියෙන නිසා. හරි, සොලියුෂන්ස් ගැන කතා කරනකොට ඔයාලට පුළුවන් පර්සනල් ෆොරින් කරන්සි account එකක් හදාගන්න. ඉතින් ඒක බැංකවල තියෙනවා. ඉතින් ගිහිල්ලා අහන්න ඕන ඔයාගේ බැංකුවේ ඒ සේවාව ලබා දෙනවද කියලා. ඉතින් ඒ account එකට කියන්නේ PFC account එකක් කියලා. ඒක පර්සනල් ෆොරින් කරන්සි account එකක්. ඒ account එක හදාගත්තොත්, ඒ කියන්නේ රුපියල් වලින් නෙමෙයි, එතකොට ඒක සල්ලි තියෙන්නේ ඒ ෆොරින් කරන්සි එක ඔයා තෝරගන්න එක. ඇමරිකන් ඩොලර් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් රටක යුරෝ, ඕනෙම කරන්සි වර්ගයක් වෙන්න පුළුවන්. ඔයාලට අන්න ඒ විදිහට එකක් තෝරගෙන ඒ වගේ ෆොරින් කරන්සි account එකක් හදාගෙන එතනින් එහාට ඒ වැඩේ ටික කරගෙන යන්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන එක සොලියුෂන් එකක් මේ වැඩේට. ඉතින් ඔයා ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් නම් ඔයාට තියෙනවා තව එක සොලියුෂන් එකක්. ඒක තමයි ඔයාගේ ව්‍යාපාරය තහවුරු කරගත්ත, ලියාපදිංචි කරගත්ත ව්‍යාපාරයක් නම් ඔයාට පුළුවන් බැංක එකට ගිහිල්ලා බිස්නස් බැංක account එකක් ඕපන් කරගන්න. ඉතින් එතකොට ඔයාට අවස්ථාව ලබා දෙනවා එයාලා ලිමිට් නැතුව මේ බැංකුවෙන් පිටරට සල්ලි යවන්න, ඒ වගේම සල්ලි ගෙන්න ගන්න. ඒවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන, ඔයා පර්සනල් account එකක් නම් ඔයාලට තියෙන්නේ ඔයාගේ පර්සනල් account එකේ සල්ලි යවන්න තමයි ලිමිට් කරන්නේ. ගෙන්න ගන්න ඒ වගේදී කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලත්. ඉතින් රජයෙන් මේ වැඩේ තීරණය කරලා තාම දවස් දෙක තුනක් විතරයි. ඉතින් ඉස්සරහට මේවා තවත් එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක බලන වෙලාව වෙනකොට මේක තවත් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්න දේවල් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා අනිවාර්යයෙන්ම. ඒ වගේම ඉස්සරහට මම දැනගන්න දේවල් ගැනත් ඔයාලට වීඩියෝස් අරගෙන එනවා. ඉතින් මේ විදිහට වෙනස් වෙන තාක්ෂණය ගැන දැනගන්න කැමති නම් ඔයත් OD Creations YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒක ඔයා ගාවට ගෙන්න ගන්න. ඉතින් එහෙනම් අදට අපි OD Creations තුලින් සමුගන්නවා.